හරියට කරගෙන ඉන්න බං උඹලත් අම්මේ තාත්තේ හිත පියව බං අපරාධ වෙලෙඩ වෙන්නේ ඇයි දුක් විඳින්නේ බං උඹලා බොහොම පොඩි දෙයයි බං තියෙන්නේ අනුන්ට පේන්න වැඩ කරන ඒවා නවත්තපල්ලා බං ඒ තුල ගිහින් තමා උඹලෝ විනාශය උරුම කරන් තියෙන්නේ පෙරප්පු අතහැරපල්ලා සපත්තු අතහැරපල්ලා ගමනක් ඇති කමන්නයි කියපල්ලා ගෙදර ඉන්න කොටවත් නියන් එළිය දාපල්ලා ගෑනු ටික විදේම කෙල්ලන්ට කියපල්ලා බං තමන්ගේ ගෑනු දරුවෙක් ඉන්නවනව තන් දෙක හිර කරවන්න එපා මොකද තන් වල ගෙඩි පිළිකා හෙන්න ප්‍රධානම හේතුව හිර කරගන්න එක තේරුම් ගනින් ලබයි යම අද ඒකත් වසංගතයක් වගේ අම්මේ තාත්තේ ගෑන් ළමයිගේ අද තන් වල ගෙඩි පිළිකා මහා පරිමාණෙන් ගෑනුන්ගේ මහා පරිමාණෙන් අද එක පිරිමියෙක් මංගාවට ඇවිල්ලා නැහැ පිළිකා අරගෙන තන් වල ගෑනු වෙයි මේවා තදට හිරට දාගෙන අපේ දේශගුණයට ගැලපෙන්නේ නැති ඇඳුම් වලින් තාම මේක හදාගෙන තියන්නේ නේද නැත්ද බං ඉතින් බං මේවා උනාට වැඩිය තම්මන්න එපා බල මෙයා මේ පෙන්නකන මෙහෙම හිටියා වගේ නෙමෙයි අන්තිමට එහෙන් මෙන් කපලා කරලා දැම්මට පස්සේ තොපිට මනසෙන් විඳින්න වෙනා පට්ට දුකක් කැමති වෙයිද බං කෙල්ලේ තනක් කපලා අයින් කරනවට කෙල්ලෙක්ගේ තනක් කපලා අයින් කරොත් මොකද වෙන්නේ කෙල්ලගේ මනසට ගෑණිගේ තනක් කපලා අයින් කරොත් මොකද වෙන්නේ ගෑනට ගෑණි සතුටින්ද මානසික වෙන්නේ මානසික මොකද්ද වෙන්නේ එතකොට උඹලා තම මේ හොඳට හිර කරගෙන ඉන්න කාට පේන්නේද දැන් මං අහන්නේ එච්චරයි ගෑනුව තන් දෙක හොඳට හිර කරගෙන ඉන්න කාට පේන්නද බා එත්තකින් ඒකවත් තේරෙන්නේ නැති වුණද බා මේ මවකොල වෙන්නේ ගෑනු තන් දෙක හිර කරන් ඉන්නේ ඇයි කියලා තේරෙන්නේ නැහැ නේ බා විලාසිතා කියලා වහලන්න තියෙන්නේ බා ඔය මේ පිරිමින්ද පේන්නේ කියලා උඹලට පේන්නේ නැද්ද බා ඈ ඔය විකෘති ආසාවක් බං එතන තියෙන්නේ විලාසිතා කියලා අපිට ඒක ඉතින් යාට පේන්නේ නැති වෙන්න වහලා තියෙන්නේ එතකොට තන් දෙක විලා මේ එක එකකට පේන්න දාගෙන පිරිමින් නෙමෙයි මොකුණ හරි පේන්න කියපල්ලා පේන්නද බං ඔය හිර කරගන්නේ නැද්ද එතන හිර කරගත්තාම ලෙඩේ තියෙන කාටද ඊට පස්සේ ලෙඩේ හැදුනාම ආ තමන්ටද ඊට දුක් විඳින්නේ එනම් බුද්ධියට ඊට දීපල්ලා අම්මේ තාතින් යා මම මොකුත් කියන්නේ නැහැ තොපි කැමති නම් හිර කරගනියව නැත්නම් බුරුළු කරගනියව